අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොවිඩ් රෝගීන් ගැන සිදු කළ ජාන විශ්ලේෂණ වාර්තාව මෙම සතිය අවසානයේදී ආචාර්ය චන්දිම ජීවන්තර කියයි නව ඔමික්‍රෝන් වෛරසයේ පැතිරීම හේතුවෙන් ලොව පුරා දහස් ගණනක් ගුවන් ගමන් අවලංගුයි. තවමත් රසායනික පොහොර ඉල්ලන ගොවීන්. ඉහළ යන බාණ්ඩ මිලට සහ ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව සජබේ පන්දම් විරෝධතාවල. ආහාර අර්බුදය ඉදිරියේදී ප්‍රබල විදිහට එනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. මගේ දුරකාලයේ අවුරුදු 4කට වැඩි කාලයක් මම වැඩ කළේ IMF එකත් එක්ක. හිටපු ජනපති මෛත්‍රී කියයි. දුම්රිය ස්ථානාධිපතිවරුන් සිව්වන දිනටත් වර්ජනේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා සමග දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය පාලකවරුන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ආරම්භ කළා. සිව්වන දිනටත් දුම්රිය වෘත්තීය සමිතිය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ පසුගිය 25 වන දින ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතු වෙනුයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මුළු මුලින්ම නවතා දමා තිබෙනවා. මොනාර වෘත්තීය මිගියාමගයක් ඇතිනේනේ ඒවත් විසඳන්න ඕන රජයේ මිදිහත් වෙලා හැමදේම දැන් යන විදියට නම් ඉතින් බොහොම හොඳට යනවා රට හරිම හොඳයි මල්ලි නැත් වෙනවා කිය ආදල්නේ ආ අපිට දැන් කොහොමද යනවා නම් දෙන්නේ නැහැ හැමදේම නැහැ කෝර නැහැ ගෑස් නැහැ තෙල් නැහැ මුකුත් නැහැ හැමදේම නැහැ හැමදේම තියෙනවක් ගන්න ඒවත් හදිස්සි ගන්න බෑ රුපියල් 1000ක් ගිහලා කොපින් බෑග් එකකට බඩු පල්ලක් ගෙනියන්න බෑනේ හැමදේම දැන් වාලා තියෙන්නේ කවුන්ටර්ස් මේ දුගතුම් බුරි වුණාම ඔහම තමයි වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකු විශාල පාඩුවක් නේ මේක තමයි වෙන්නේ එයනුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ අද දින පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව නිසි විසඳුම් නොලැබුණොත් වර්ජනීය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා දවතවතාවක් අපිට සාකච්ඡාවකට කැඳවලා දෙනවා. අපේ ඉල්ලීම් පිළිබඳ පැහැදිලි සාධනීය පිළිතුරු මේ වෙනකට ලැබිලා නැහැ. අපි බලනවා මේ සාකච්ඡාවෙන් පසු තීන්දුව මොකද්ද කියලා. තීන්දුව අනුව අපි ගන්න ක්‍රියාමාර්ග ඉදිරියට ගන්නවා. සේවයේ අලාභය මිලියන 5යි කියනවා නම් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මම අභියෝග කරනවා සාමාන්‍ය දුම්රිය ධාවනය වුණා නම් මිලියන 15ක් ආදායමක් දවසකට ලබන්න පුළුවන්. හැබැයි 15ක ආදායමක් නැති කරන්නේ අපිද 5ේ ආදායම නැති කරලා තියෙන්නේ අපි මේ දුම්රිය ධාවනය කරොත් අපි ප්‍රවේශපත්‍ර නිකුත් කරනවා. විසඳුම් නොලැබුණොත් අපි අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේකට ප්‍රවාහන ඇමතුමේ රාජ්‍ය ඇමතුමා දැනුවත් වෙයි කියලා. මේ අතර අතිකාල සහ සියලුම දීමනා ලබා ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සිදු කරන වර්ජන අසාධාරණ බවයි සෙසු දුම්රිය වෘත්තීය සමිති ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ. ඒ අනුව මීට නිසි විසඳුම් ලබා දුන්නේ නැත්නම් අද පස්වරුවේ සිට වර්ජනීය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි දුම්රිය රියදුරන් ඇතුළු වෘත්තීය සමිති ප්‍රකාශ කළේ. අද රටේ ජනතාව විවිධ ගැටලු මුල් කර ගනිමින් රට පුරා විරෝධතාවල නිරත වනවා. ඉහළ යන භාණ්ඩ මිල සහ ඉන්ධන මිල ඒ අතර ප්‍රධානයි. මේ අතර සමගි ජන බලවේගය ඉහළ යන භාණ්ඩ මිලට එරෙහිව ඊයේත් ප්‍රදේශ කිහිපයක පන්දම් විරෝධතාවල නිරත වුණා. අද වන විට රටේ බඩු මිල අහස උසට නැගලා මිනිස්සුන්ගේ බඩගින්න නිවා ගන්න හාල් කිලෝ එකක්වත් ගන්න බැරි ගානට අද මිල ඉහළ ගිහින් කාලයක් කිරිපිටි ගන්න පෝලිම්වල හිටියා. දැන් කිරිපිටි ඇත්තෙම නැහැ. කොරේ පිටට මරේ කියලා උයන් කන ලිපත් පුපුරන්න ගත්තාම ජනතාව මේ දුක කාට කියන්නද? ඉහළ යන බඩු මිලට ඉන්ධන මිලට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනතාවත් එක්ක වීදි බහින්න පටන් අරන් මේ අම්පාර නගරයේ උහන ප්‍රදේශයේ පැවති විරෝධතාවයයි. අද ගහන ගැහිල්ලෙන් වදින්නේ කාටද? දුප්පත් ජනතාවට. ඉලෝඩුවක් එක්ක බත් වේලක් ගන්න පුළුවන් කමක් නැහැ. අද ඩීසල් පෙට්‍රල් මිල හිතුමතේට ඉහළ ගිහිල්ලා තියෙනවා. අද ඒගොල්ලෝ සුර සැප විඳිනවා, පිටරටවල සංචාරයට යනවා. අද දුප්පත් මිනිහා දුකෙන් දුකටපත් කරපු මේ ආණ්ඩුව බලවැහැරීම සඳහා තමයි අපි
සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් කොත්මලේ නගරයේද ඉහළ යන බඩු මිලට සහ ඉන්ධන මිලට එරෙහිව පන්දම් විරෝධතාවයක් පැවැත්ුණා. මේ ආණ්ඩුවට බැරි නම් වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙකුට බාර දීලා ගෙදර යන්න ඕනේ. දැන් කොහමද ඒ දවස්වල කිව්වේ අල්ල කෑවද ගුණු කෑවද දැන් සැපද කොයි දැන් සැප වීක්වන කන් වලින් ගෙවල් දරවල් වල ගෑස් පුපුරනවා. දෙව්දාන්ත පාලන රාජපක්ෂ යුගයේ අවසාන අතු ගාලා දාන්න ඕන යුගය ඇවිල්ලා තියෙන්නේ. අම්බලංගොඩ දීවරින් පිරිසක්ද ඉන්ධන මිලට එරෙහිව විරෝධතාවක නිරත වුණා. දෙනවයි කියන සානාධාර අද වෙනකන් හම්බෙලා නැහැ. මේමද මේ සුළු දීවරේට සලකන විදිය වැස්සවල් උනාට කුලංකා කාලෙවල මාමුදු ගිල්ල 54ක් වාගන්න අපේ දරුබැරව් එක්ක මේ මාමුදු යනවා. මොලයක් තියෙන මාත්‍රු ඉන්නවනම් මේවා තේරුම් අරගෙන දීවරේට සාහනයක් ලබා දෙන්න. මේ තබුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අද පැවති එළවලු මිල ගණන් 300 ආරංගියත් ආරංගියපො 400 කුණ එක ගැටලුවන්න මරසොන්න කන්න මොන සාලි නැති කේසයක් තියෙන මේ හැම බඩුවක්ම දවසෙන් දවස ගණන් යනවා මොකද්ද මේ කරන්නේ රට කාලා තියෙන රට විනාසයිද අය ගන්න දෙයක් නැහැ මේ රටේ දැන් අම්මිරි සද රුපියල් 1900යි මාළු මිස 800යි ඔව කොහොමද මේ සුකන්නේ ආරංගිය රටේ ගොවි ජනතාව තවමත් රසායනික පොහොරilla අරගල කරමින් සිටිනවා. සමහර ගොවීන් කාබනික වගාවට යොමු ඇත්තේ ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වන බව පවසමින්. නමුත් රජය ලබා දුන් දියර පොහොර යොදා වගා කළ ඇතැම් ගොවීන් පෙන්වා දෙන්නේ සිය අස්වනු විනාශ වී ඇති බවයි. කාබනිකද රසායනිකද කියන ප්‍රශ්නත් එක්ක තවමත් රටපුරා ගොවි ජනතාව සිය වගාවන් කරගෙන යාමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා. ගිරිතලේ ව්‍යාපාරයේ වී ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කර මාසයක් ගත වී තිබෙනවා. මෙම ගොවීන් පසුගිය කන්නවල ඉතිරි වූ යූරියා පොහොර දමා එක් කොටසක් වගා කිරීම සිදු කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම කොටසේ ගොයම් පැල අඩියක් පමණ වැඩි ඇති බවයි. කෙසේ වෙතත් රජය ලබා දුන් දියර පොහොර දමා වගා කළ කොටසේ ගොයම් අඟල් දෙකක් තුනක් පමණ වැඩි ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. මේ රජයෙන් කියපු විදිහට වැඩ කරපු කෑල්ලක් තමයි මේ පැත්ත තියෙන්නේ. මේ පැත්තත් ඒක එක දවසම මේ වගා කරේ. ඉතින් මම මේ ටිකට ගැහුවා යූරියා ටිකක් ගිය කන්නේ ඉතුරුලා තිබිලා. ඒකේ සාර්ථකත්වයත් මේකේ තියෙන දුර්වලතාවයත් ඔබතුමන්ලට දැන් පේනවා. ඉතින් අපිට මොනවා හරි සහනයක් ලබා දෙන්න අපිට යූරියා ටික තියෙනවා නම් මේවා හරියට කරගන්න පුළුවන්කමක් තියෙනවා. මට මේවා කියනකොට ඇඬෙනවා. ඔකට මගේ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට කන්න බොන්න දෙන්නේ අපි මොනවද? මුතේ මුට ගහන්න ඕනේ මේ සිය වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැතිව මැදවච්චිය ගොවීන් තවමත් පීඩා විඳිනවා. රජය තමන්ට වන්දි ලබා දීමට පියවර ගත යුතු බවයි ඔවුන් පවසන්නේ. මෙවලේ හොඳට වී පැටෙව්වා. අර අසුචි වාගයක් දුන්නා ඒ වගා පාර අර තිබුණු එකත් පාත් වුණා. මෙවට අර ගෙනාපු අර බූලි මෙව ජරාව දැම්මා. ඒ වගාලා ඉන්න බෑ මේ පාරේ යන මිනිස්සුත් බැන්නා. මාස දෙකේ ගොයංගා කියන්නේ මහ බණ්ඩි දැන් තීන්දුවන මේකේ බණ්ඩියක් නැහැනි. මහ පාරේ හිඟා කන්න තමයි වෙන්නේ ළමයි අරගෙන ගිහින් පාර දිගට. හිඟා කන්නවත් මිනිසුන්ට තියෙන්න බෑ හිඟන්නටවත් දෙන්න. ඒ ලොකු මිනිසුන් රට රටවල් වල ගිහිල්ලා අපිට මේ ණය තුරස් වලින් බේරෙන්න බෑ. තිබ්බට වැඩියෙන් අපි ණය වෙලා අවසාන වෙලා තමයි පස්ස බලන්නේ. මේ කොහින්දෝ ගෙනාපු අසූචි ජනතාව ගෙවල් අස්සේ තියන් ඉන්නෙත් බොහොම අමාරුවෙන්. ඒවට කර කියා ගන්න දෙයක් නැහැ. පුළුවන් නම් ගොවියට නඩු දාලා පෙන්වන්න බලන්න. ලැජ්ජ නැද්ද? පීඩාවට පත් වෙච්ච ගොවි ජනතාවට තවත් නඩු දාන කතා කරන්නේ. ඉදිරියේදී ප්‍රබල ආහාර අර්බුදයකට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සිය දූර කාලය තුළ වසර 4කට වැඩි කාලයක් තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කළ බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. තමන්ට ඉදිරිපත් නොකළ කොන්දේසි වත්මන් රජයට ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා. කියන ආණ්ඩුවට IMF යන්නේ නැති කියලා මේ ආර්ථික අර්බුදයේ විසඳ ගන්න යම්කිසි සහනයක් එතනින් හම්බ වෙයි කියලා. ආණ්ඩුවේ බලවතුන් කියනවා නෑ අපි IMF යන්නෙම නෑ කියලා කියනවා. කමුණාංශලට සමහර විට මතක ඇති මම අවුරුදු 5ට මාසෙකමාරයි අඩු ජනාධිපතිවරයා විදියට ඒ අවුරුදු 5ට මාසෙකමාරක් අඩු මුළු කාලයම මම වැඩ කෙරුවේ IMF එකත් එක්ක. IMF එක මට බරපතල කොන්දේසි දැම්මේ නෑ.
ඒවාගේම දාපු සමහර කොන්දේසි ටිකක් තදේව මම ඒගොල්ලත් එක්ක ගෙන්නලා කතා කරලා මම කිව්වා මේව නම් මට කරන්න බෑ මේ දේවල් කළොත් රටේ විශාල අර්බුද එනවා අවුල් වෙනවා ජනතාවගේ අප්‍රසාදයට එනවා ඒ වෙලාවේ ඒගොල්ල පිළිගත්තා මගේ ඉල්ලීමට කන් දුන්නා ඒ කොන්දේසි අයින් කරගත්තා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් ජයිකා ජපන් ජාත්‍යන්තර බැංකුවත් සහයෝගිතා කොයිකා කොරියානු ආර්ථික සහයෝගිතා ජාත්‍යන්තර සංවිධානය මේ සියල්ලම ලෝකේ රටවල් දුප්පත් රටවල් වලට සහ ආර්ථික ආධාර අවශ්‍ය රටවල් වලට ආධාර දෙන ජාත්‍යන්තර ආයතනයේ ලෝකයේ පිළිගත් ඉතා වැදගත් ආයතන. ඒ හැම ආයතනයක්ම උදව් කරන්නේ මිත්‍රවරුනේ ඒ රටේ රාජ්‍ය පාලනයේ ස්වභාවයටයි. දැන් මම දන්නවා මට කොහෙත්ම IMF එක දාපු නැති කොන්දේසි මේ ආණ්ඩුවට දාන්න බව මම දන්නවා. ලබන මාර්තු අප්‍රියල් වන විට මේ රටේ සහල් වගේම අනිකුත් ආහාර පිළිබඳව අර්බුදය සහ ජීවත් වීමේ අර්බුදය ඉතාම බරපතල තැනකට වැටෙනවා. ඒක බලපන්න පුළුවන් කමක් නැහැ. දැන් සාමාන්‍යයෙන් අද කොළඹ නගරයේ අර කුණු කොටකට පයින් ගැව්වොත් එහෙම ජනාධිපති අපේක්ෂකව 10ක් 15ක් කුණු කොටේ මිස වෙනවා. ඒ තරමට ඉන්නවා ඊළඟ ජනාධිපති වෙන්න. නමුත් ඒ හිතන තරම් ලේසි තැනක නෙවෙයි රට තියෙන්නේ. අපිට තිබෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව අපට තිබෙන්නේ ජනතාව ජීවත් කරවීම පිළිබඳව ප්‍රශ්නේ විසඳීම සම්බන්ධයෙන් අප විසින් ගත යුතු ක්‍රියාමාර්ගයි මූලික වශයෙන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදු කළ කොවිඩ් ආසාදිතීන්ගේ ජන විශ්ලේෂණ වාර්තාව මෙම සතිය අවසානයේදී නිකුත් කරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතීන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍යාංශ සඳහන් කරන්නේ. දෛනික කොවිඩ් ආසාදිතීන්ගේ යම් අඩුවක් ඒ දිනය තුළ වර්තාවී තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ කොවිඩ් ආසාදිතීන් 600ත් 700ත් අතර සීමාවේ පැවතුණු අතර ඉන්පසුව එය 500 සීමාවට ළඟා වුණා. ඒ දින මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතීන්ගේ සංඛ්‍යාව 398ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන්ගේ සංඛ්‍යාව 583649ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 559436 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනය වීම හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 9329 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ කොවිඩ් ආසාදිතීන්ගේ ජන විශ්ලේෂණ පරීක්ෂණ බල වාර්තාව මෙම සතිය අවසානයේදී නිකුත් කරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ ආසාදිතීන් 96 දෙනෙකුගේ ජන විශ්ලේෂණ පරීක්ෂණ ප්‍රතිඵල ඊට අයත් බවයි. සතිපතා ආසාදිතීන්ගේ ජන විශ්ලේෂණ සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඒ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,884ක් දක්වා ඉහළ ගියා. ඔමික්‍රෝන් පැතිරීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් සිය ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා. ජපානයේද දැඩි සංචරණ සීමා පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් ආසාදිත පළමු මරණය අද වාර්තා වුණා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. නව ඔමික්‍රෝන් වෛරසය පැතිරීම හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන් රැස්සක් අවලංගු වී ඇති බව වාර්තා වෙනවා. මේ වන විට එක්සත් ජනපදයේ පමණක් ගුවන් ගමන් දහස්සකට අධික සංඛ්‍යාවක් අවලංගු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නත්තල් නිවාඩුවත් සමග ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ මගින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ අතර ඔමික්‍රෝන් නව වෛරස් ප්‍රභේදය පැතිරීම හේතුවෙන් ජපානය දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා. මේ වන විට ප්‍රාන්ත 14ක ඔමික්‍රෝන් ආසාදිතීන් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කොරෝනා මරණය අද වාර්තා වුණා. ඒ ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති පසුබිමකයි. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වීම හමුවේ ආසාදිතීන් වැඩි වුවද රෝහල් ගතවීමේ අනුපාතය පහළ මට්ටමක පවතිනවා. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව නව සංචරණ සීමා පැනවීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයට හෙට සිට දින 10ක ඇඳිරි නීතිය පනව ඇති බව වාර්තා වෙනවා. ඔමික්‍රෝන් නව වෛරස් ව්‍යාප්තිය හමුවේ මෙම සීමා පැන වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. නව අවුරුදු සැමරුම් සීමා කිරීම සහ පුද්ගල ඒකරාශි වීම සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා වල් සපුගල කොවෙන් ආරම්භ කළ සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැමිණියා. එෙහිදී විපක්ෂ නායකවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි. මේ ප්‍රශ්නය අදීය ප්‍රශ්නයක් නෙවෙයි. මම ඇමතිවරේ ප්‍රසිද්ධ කාලෙත් මේ ප්‍රශ්නේ තිබුණා. මට හොඳට මතකයි වෙනමම ගොවීන් සමග උමුල් සාකච්ඡාවක්. මමත් හැම විටම කියන්නේ මේක මේ එක එක්කෙනාට වගකීම් පටවන එක නෙමෙයි මේ ඉතන තියෙන දේ. මේ වැඩේ කරෙන්න අපේ කාලෙත් මේක කරන්නට බැරි වුණා. ඒ කරන්නට බැරි වුණු ලොකුම හේතුව තමයි කරන්න හදනකොට තවත් කණ්ඩායමක් පස්සෙන් ඉඳලා කකුලෙන් ගන්න. අපි කරන්නේ 30 කි මිනිස්සකින් අරගෙන නැති බැරි මිනිස්සෙක් ලබා දෙන්න. ඒක තමයි අපේ ප්‍රතිපත්ති. විපක්ෂ නායකවරයා හැටියට මට කරන්න පුළුවන් යම් කිසි දෙයක් තියෙනවා. ඒ වපසරිය තුළ සහයින් පිටත කියන්නේ නීත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකි සියලුම පියවරවල් ටික අපි ගන්න. සාහිත්‍ය චක්‍රවර්තී අග්‍රමහ පඬිත පූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍ර ප්‍රත්‍යාවලෝකන මහෝත්සවය පසුගියදා පැවැත්වුණා. සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා පඬිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍ර ප්‍රත්‍යාවලෝකන කෘතිය ජනගත කිරීමේ මහෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී උන්වහන්සේගේ 90 ජන්මදිනය පසුගිය මැයි මාසයේ යෙදී තිබුණා. ඊට සමගාමීව මෙම ග්‍රන්ථයේ එළිදැක්වීමත් උන්වහන්සේට ආශිර්වාද කිරීමත් මෙහි අරමුණ වුණා. ඊට මහා සංඝරත්නය වැඩම කර සිටි අතර අන්‍යාගමික පූජකතුමන්ලාද සහභාගී වුණා. තිහෑම බුදු දහමේ ගැඹුරත්වයෙන් බැලුවා. ඔය දේවල් පිටිපස්සෙන් තිබුණා. උන්වහන්සේ මේ දේවල් කිරීමේදී ගල්මුල් විවේචන එවැනි දේවල් හැබැයි එකක්වත් උන්වහන්සේ වහිටුවේ නැහැ. ඒ නිසා අන්තිමකට මම කියන්නේ උන්වහන්සේ නිර්භීත මනුස්සයෙක් කියලා. කවදාවත් තමන්ගේ ස්ථාවරයේ මාරු වෙලේ නැහැ. සරුදේ හැමදාම උන්වහන්සේට සරුයි. නිසරුදේ උන්වහන්සේට හැමදාම නිසරුයි. වාසියට එව්වා මාරු වෙලේ නැහැ. මඩගොඩක පිපිච්ච නෙළුම් මලක් වාගේ අන්දබාල මිනිස්සුන් අතර උන්වහන්සේ නෙළුම් මලක් වාගේ පිපිලා හිටියා. ඒ තමයි ස්ථාවරයක් ඇති නිර්භීත වජිර හාමුදුරු. දැන් රට වටා පුවත් කිහිපයක් කැටියෙන්. රටෙහි පවතින අර්බුද හමුවේ විදේශ විනිමය සපයා ගැනීමේ කඩිනම් ක්‍රමවේද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහබැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම හමුවට කැඳවන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ දින සඳහන් කළා. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ කැබිනට් රැස්වීම අද දින පවත්වන්නේ නැති බවයි. ත්‍රිකුණාමල මහනුවර ප්‍රධාන මාර්ගයේ මුල්ලිපොතාන පාලම අසල ප්‍රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා මාතලේ ප්‍රදේශයේ සිට ගල්වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිබර් රථයක්. මෙම අනතුරින් ලොරි රථයේ රියතුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. වස්කඩුව ප්‍රදේශයේ ලීමෝලක ගින්නක් ඇති වී තිබෙනවා. කළුතර නගර සභාවේ ගිනි නිවීමේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව පිළිබඳව කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. නත්තලට සමගාමීව කුරුණෑගල මැද්දේගම ප්‍රදේශයේ ආබාධිත නිවාසයක නත්තල් උත්සවයක් පවත්වා තිබෙනවා. ඒ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකගේ මූලිකත්වයෙනුයි. ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩි දුරතොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ 5:06 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.